අපට දැනගන්නට ලැබිලා තිබෙනවා මාධ්‍ය අමාත්‍යතුමා සමාජ මාධ්‍ය මර්ධනය කිරීම උදෙසා තවත් පියවරක් ඉදිරියට තබන්නට යනවායි කියලා. සමාජ මාධ්‍ය ජාලා මුහුණු පොතේ තමන්ගේ පිටු යම් ලියාපදිංචියකට ලක් කරලා මුහුණු පොතේ සමාජිකින්ගේ වතගොත තොරතුරු ඒක රාශී කරගෙන ඒ හරහා සමාජ මාධ්‍ය මර්ධන ව්‍යාපාරයකට මුල පුරනවා කියන එකයි සමගි ජන බලවේගය අපට හිතෙන්නේ. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක්. ආණ්ඩුක ව්‍යවස්ථාවෙන් භාෂණී නිදහස කතා කිරීමේ නිදහස, ඒක රාශී වීමේ නිදහස, අදහස් පළ කිරීමේ නිදහස, ස්වාධීනව හිතන්න, ස්වාධීනව කරුණු ඉදිරිපත් කරන්න මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකමක්. මේ මානව අයිති උල්ලංඝනය කිරීම උදෙසා විවිධ ක්‍රමෝපායන් හරහා සමාජ මාධ්‍ය මර්ධනය කරන්නට දරන උත්සාහය අපි තරයේ හෙලා දකින කරුණක් නොවේ. එයට විරුද්ධව සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාද නිදහස්ව නිවහල්ව කටයුතු කරන්නට සමගි ජන බලවේගය අපි සූදානම්. සමාජ මාධ්‍ය ජාලා ගැන කතා කරනකොට වැඩියෙන්ම බැටකාපු පුද්ගලෙක් මම. ඒ එසේ වුවත් කොච්චර බටකෑවත් නිර්දය විවේචනවලට ලක් වුවත් කරුණා කරලා මාධ්‍යවතුමාගේ ඉල්ලීමක් කරනවා මේ රටේ ජනතාවගේ කටවල් වහන්නට කටයුතු කරන්න එපා. මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සමාජ මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධ පුවතක්. එම ප්‍රකාශයේ සම්පූර්ණ අදහස ගම්‍ය නොවන ලෙස සහ නිවැරදි අර්ථ නිරූපණය නොවන අන්දමින් සංසරණය වෙමින් පවතින බව දැනුම් දෙන බවයි. මෙහිදී රජය අදහස් කරන්නේ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචි කිරීමක් නොව මේ දිනවල ලොව පුරා රාජ්‍යයන්හි අවධානය යොමු වෙති කරුණක් වන මෙම බහුජාතික සමාගම් ඩිජිටල් දත්ත පාලනය මගින් අපගේ දේශීය ව්‍යාපාර යටපත් කරමින් සහ පවරා ගනිමින් मुलिन्न